අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද හැටන් ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පළ කළ අදහස් මේ. අපි තොරතුරු ලබා ගැනීමේ නිදහස තහවුරු කරලා තියෙනවා. මෙහෙම නිදහස් විවෘත සමාජයක් මීට ඉස්සෙල්ලා තිබුණා. දැන් සිරස ආයතනය මට හැමදාම බයිනවා. සිරස ආයතනය මට හැමදාම බඩිනවා. මං කිසි දෙයක් ගිහින් ඒක ගිනි තියලා නැහැ. මට ලියුමක් ලියලා ඇහුවා මේ දවසේ පෑ 24 තව පෑකින් වැඩි කරන්න පුළුවන්ද කියලා මට බයි. මම බලාපොරොත්තු වෙනවා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබලා නිර්දේශයක් ගත්තාන් පස්සේ පිළිතුරක් දෙන්න. එහෙම නිදහසක් අද මේ රටේ තියෙන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන ආකාරයට පැය 24ක් අපට අවශ්‍ය නොවේ. ප්‍රවෘත්ති විකාශය කරන විනාඩි 22 ඇත්ත හෙලිකිරීමට හොඳටම ඇති. අගමැතිවරයා මාධ්‍යයට ඇඟිල්ල දිගු කළද බැඳුම් කර වංචාව හරහා රටට සිදු වූ පාඩුව ගැන මේ වන විට මුළු රටම දැනුවත්. අර්ජුන මහේන්ද්‍රන් නැමැති සිය මිතුරාත් ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් නැමැත්තාත් සම්බන්ධ කර ගනිමින් විනාඩි කිහිපයක් තුළ රටේ ජනතාවට සිදු කළ පාඩුව බිලියන 1.6ක්. විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව අවුරුදු ගණනක් රැකියාව කර විශ්‍රාම ගන්නා අවස්ථාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන EPF අරමුදලට මේ වංචාව අහිමි කළ මුදල රුපියල් බිලියන 12.5ක්. බැඳුම් කර වංචාව නිසා අවුරුදු 30ක් බිලියන ගණනක පාඩු විඳීමට රටේ ජනතාවට සිදු වී තිබෙනවා. මේ මහා වංචාව අනාවරණය වූ අවස්ථාවේ අගමැතිවරයා කළේ පක්ෂයේ නීතිඥවරුන් 3 දෙනෙකුගේ කමිටුවක් පත් කර වාර්තාවක් සකස් කිරීමයි. මිතුරා තවදුරටත් මහ බැංකුවේ මුල් පුටුවේ තබා ගනිමින් පාර්ලිමේන්තුවේ පවා මේ වංචාව සාධාරණීකරණය කිරීමට උත්සාහ කෙරුණා. තවත් විශාල පිරිසක් සිටියේදී තම පියා පමණක් ඉලක්ක වන්නේ මන්දැයි රවි කරුණානායක අමාත්‍යවරයාගේ දියණිය පසුගිය දිනවල සමාජ මාධ්‍ය වලින් ප්‍රශ්න කළා. දූෂණ විරෝධී සංවිධාන දේශපාලන පක්ෂ තවදුරටත් චෝදනා කරන්නේ මේ වංචා සහගත ගනුදෙනුවට මුල් වූ පළමු සාකච්ඡාවට සහභාගී වූ අනෙක් අය පිළිබඳවද විමර්ශනය කළ යුතු බවයි. රටේ ජනතාවගේ මුදල් සොරා ගැනීමට අමතරව දැන් ජනතාවගේ විද්‍යුත් දත්ත ICTA ආයතනයට පත් කළ හිතවතුන් හරහා රැස්කර ගැනීමටද උත්සාහ දරමින් සිටිනවා. මේවා සිදුවන්නේ රටේ අනපනත් පවා නොසලකා හරිමින්. දිගින් දිගටම මේ වංචා හෙළිවෙද්දී 19 වන විවස්ථා සංශෝධනය මුවාවෙන් මාධ්‍යට සීමා පැනවීමට උත්සාහ කළ නමුත් එය වැළකී ගියේ අප තනිවම අධිකරණයේ හමුවට ගොස් කරුණු පෙන්වා දුන් නිසායි. 19 වන සංශෝධනයෙන් මාධ්‍ය මර්ධනයට අවස්ථාවක් නොලැබීම නිසා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලන්සූරිය මහතා මැදිහත් කර ගනිමින් ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත නමින් අලුත් ලියවිල්ලක් සකස් කරමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මාන බලමින් සිටිනවා. මිතුරන් හා හෙංචයියන් යොදාගෙන ජනතාවගේ මුදල් කොල්ල කමින් යන්නේ රටේ ජනතාව දිනෙන් දින ඉහළ යන දුප්පත්කමින් පීඩා විඳින්මින් සිටියදී රටට බත දෙන ගොවියා අද වෙන විට කන්න හතරක් වගා කිරීමට නොහැකිව දුක් විඳින්මින් සිටිනවා. ඔවුන්ට සහනාධාර ලබා දීමට මහ බැංකු බැඳුම් කරෙන් අහිමි කළ මුදල යොදා ගැනීමට නොහැකි වුණේද 2017 අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදල රුපියල් බිලියන 77කට ආසන්නයි. ඉන් පාසල්වල ගොඩනැගිලි වැනි යටිතල පහසුකම් වලට වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 500ක පමණ මුදලක්. කන්දක් කුලිය රජයේ විද්‍යාලය සහ කල්පිටිය සින්දාත්‍රි මාතා විදුහලේ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට ගොඩනැගිල්ලක් තනා දීමට වැයවන්නේ රුපියල් මිලියන 10කටත් අඩු මුදලක්. මහා බැංකු වංචාවෙන් අහිමි කළ මුදල් මේ සඳහා යෙදුවේ නම් එවැනි ගොඩනැගිලි කීයක් දරුවන් වෙනුවෙන් ඉදිකල හැකිව තිබුණේද? රටේ ජනතාවගෙන් 70,000ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින අතර එක් ගම්මානයකට පිරිපහදු ජලය දිය හැකි මෙවැනි පිරිපහදු කීයක් නම් මේ මුදලින් ඉදිකල හැකිව තිබුණේද? ජල පිරිපහදු හදනවා වෙනුවට සිදු වූයේ බැඳුම් කර වංචාවට මුල් වූවන්ට බදු සහන දෙමින් මත්පැන් නිපදවීමට කර්මාන්ත ශාලා ඉදිකරන්නට අවසර ලබා දීමයි. ඉන් නොනැවතී රටේ ජනතාවගේ බඩගින්න නිවන්නට තිබූ හාල් තුගයක්ද මේ මත්පැන් නිපදවන්නන්ට ලබා දී තිබුණා. මේවා ජනතාව ඉදිරියේ අනාවරණය වෙද්දී මාධ්‍ය සමග උරණවන අග්‍රාමාත්‍යවරයා කෙරෙහි ජනතාවගේ මතය ඔහු පරාජය වූ මැතිවරණ 29 තුලින් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඔබ සමග සිටින දූෂණයට වංචාවට එරෙහි වන්නන් නිරන්තරයෙන් අප වෙත හෙළි කරන තොරතුරු ජනතාව වෙනුවෙන් අනාවරණ කිරීමට අප කිසිවිටක පසුබටවන්නේ නැහැ. රටේ ජනතාව මෝඩයින් නොවන බවද අප යලි යලිත් සිහිපත් කරමු.
අගමැතිතුමනි ඇත්ත තිත්තයි එහෙත් රටේ ජනතාව වෙනුවෙන් අප නිරන්තරයෙන් ඒ තිත්ත ඇත්ත හෙලිකිරීමට බියවන්නේ නැහැ।